හරහා දැනුම් දීලා තිබ්බා. අද දවසේ මට වෙලාවක් දීලා තිබ්බා කරන්න කියලා. ඒ ඇවිල්ලා මගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි ඉතින් ඊයේ රෑ මට 11 මාර්ට් විතර වුන් දැනුම් දුන්නා. අද දවසේ නැතුව වුන් තව දිනයක් මට ලබා දෙන්නම් කියලා. ඉතින් නමුත් අද උදෑසන මම දැක්කා සමහර මාධ්‍යවල යනවා මම දැනුම් දුන්නා කියලා. මේ විමර්ශන වලට මම පෞද්ගලික හේතුන් හින්දා එන්නේ නැහැ කියලා. ඉතින් මම හිතුවා යම් කිසි විදියක සාධාරණයක් කළ යුතුයි කියන එක. ඒ කියන්නේ ඉතින් ඒ හින්දා තමයි මම අද උදෑසන උන්ට දැනුම් දීලා මෙතනට ආවේ. මම එහෙම කොයිම වෙලාවකත් එහෙම කිව්වේ නැහැ. මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන කෙනෙක්, ගරු කරන කෙනෙක්. මට වගකීමක් තියෙනවා මේ අවශ්‍ය කරන ඒ උන්ට අවශ්‍ය කරන ඒ දේවල් ලබා දෙන්න. ඉතින් ඔවුන් මට දැනුම් දුන්න නෑ එහෙම මේකක් නෑ. ඔවුන් තමයි ඒ තීරණය ගත්තේ. නමුත් ඔවුන් මට ඉදිරියේදී වෙන දවසක් ලබා දෙන්නම් කියලා මගේ ඒ ප්‍රකාශය කරන්න. ඉතින් මං කාරුණිකව ඉල්ලා සිටිනවා මම කරන්නේ නැති නිවේදන පැරදි විදිහට මාධ්‍යගත කරන්න එපා කියන එක. අපි බොහොම ගරු කරන ක්‍රීඩාවක්. ඒ වගේ මට වගකීමක් තියෙනවා ඉදිරි අනාගතයටත් මේ ක්‍රීඩාව හරි විදිහට ලංකාවේ සෙල්ලම් කරන්න ඒ පසුබිම සලසන්න. ඉතින් මම හිතනවා ඒ අනුව අපි පුළුවන් තරම් සහයෝගය ලබා දෙනවා ඒ පරීක්ෂණ කටයුතු කරන මහත්වරුන්ට. ඔවුන් ඉතාමත් හොඳ සේවයක් කරනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. දැන් මහින්දානන්ද වගේ දේශපාලකෙක් ඔබතුමන්ලා වගේ හොඳ ක්‍රීඩකෙක්ට, දක්ෂ ක්‍රීඩකෙක්ට අයි මේ වගේ මේ ක්‍රීඩාව නැති කරන්නේ? අපි ඒක මේ පරීක්ෂණයෙන් පස්සේ අපි බලමු මොකද වෙන්නේ. බොහොම සුදුසු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.